Hi guys, sitting on adath ehenam mage YouTube channel yat ekke ekathu vela inna ogolan hemoma ibon kiyala piligannawa. Itin labu avu 2021 aluth avurudda ogolan sielu denatama nirogimath saha subama suba aluth avuruddak weva kiyala mulinma prarthana karanawa. Itin me avurudda man mulinma ogolan review karanna ganalla tiyenne menna me POCO X3 kiyana smartphone ekak. Itin mata me smartphone ekak laba dunne maharagama style mobile ayathinin. Itin egolai man wedi dura vistara palle hatina comment section ekage pin karala tiyenawa. ඒ වගේම තමයි ඔයගලන්ට මෙන්න මේ POCO X3 කෙනි ස්මාර්ට්ෆෝන් එක ශ්‍රී ලංකාව තුල රුපියල් 48000 49900 අතර මුදලකට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එකට යන කලින් ඔයගලම මාව තාම subscribe කරලා නැත්නම් පන්නේ හැතින රතු පාට subscribe button එකත් click කරන්න. ඉතින් අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව යන් එහෙනම් අද වීඩියෝ එකට. හරි අපි එහෙනම් මුලින්ම කතා කරමු මෙන්න මේ POCO X3 කිනි ස්මාර්ට්ෆෝන් එක unbox කරද්දී අපිට මොනවාද බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් අපිට එකටම බලා ගන්න පුළුවන් මේකට අපිට SIM remote tool එක හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට paper manual එක, back cover එක, charging brick එක සහ charging cable එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එක unbox කරද්දී බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම කතා කරන්න කැමති මේ ස්මාර්ට්ෆෝන් එකේ appearance එක ගැන. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ appearance එක ගැන කතා කරද්දී මම මුලින්ම මේ ස්මාර්ට්ෆෝන් එක බැක්සයිඩ් එකේ ඉඳලාම කතා කරන්න පටන් ගන්න. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකේ බැක්සයිඩ් එක බලපු ගමන්ම ලස්සන ග්ලොසි ෆිනිෂ් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බැක්සයිඩ් එකේ ඉහළම යුනික් ඩිසයින් එකකින් නිර්මාණය කරලා තියෙන ක්වඩ් කැමරා සෙටප් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඒ වගේම තමයි ඕගලන්ට මේ ස්මාර්ට්ෆෝන් එකේ බැක්සයිඩ් එකේදී POCO කියලා ලෝගෝ එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි එහෙනම් මේ ස්මාර්ට්ෆෝන් එකේ බටන්ස් ගැන කතා කරමු. ඉතින් ඕගලන්ට මේ ස්මාර්ට්ෆෝන් එකේ දකුණු පස බලපු ගමන්ම power button එක සහ volume rocker එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ power button එකේම තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ fingerprint sensor එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඕගලන්ට මේ ස්මාර්ට්ෆෝන් එකේ වම් පස බැලුවම dual sim slot එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම මේ ස්මාර්ට්ෆෝන් එකේ පහළ කොටසට ආව අපිට main speaker grill එක, ඒ වගේම තමයි main microphone එක, charging port එක සහ 3.5mm ඔඩියෝ පෝට් එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ පහළ කොටසේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන්න කැමති මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන බොඩි එක ගැන. ඉතින් මේකෙදි අපිට ග්ලාස් ෆ්‍රොන්ට් එකක්, ඇලුමිනියම් ෆ්‍රේම් එකක් සහ ප්ලාස්ටික් බෑක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ POCO X3 කිනි ස්මාර්ට්ෆෝන් එක ග්‍රෑම් 215ක බරකින් යුක්ත වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපි එහෙනම් දැන් කතා කරමු මෙන්න මේ POCO X3 කිනි ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. ඉතින් මේකෙදි අපිට අඟල් 6.67ක විශාලත්වයකින් යුක්ත වෙන IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ ඩිස්ප්ලේ එකේදී හර්ට්ස් 120ක රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට 184.6ක ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකකුත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ රෙසලූෂන්ස් ගැන කතා කරද්දී අපිට 1800ත් 2400ත් අතර පික්සල් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට 395ක PPI ඩෙන්සිටි එකකුත් මේ ඩිස්ප්ලේ එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි ස්මාර්ට්ෆෝන් එකක ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපි ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ෂන් කරලා තියෙන මොකෙන්ද කියලා කතා කරන්න ඕනේ. ඉතින් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කෝනින් ගොරිල්ලා ග්ලාස් 5 version එකෙන් තමයි මෙන්න මේ POCO X3 කිනි ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ෂන් කරලා තියෙන්නේ. අපි එහෙනම් දැන් කතා කරමු මෙන්න මේ POCO X3 කිනි ස්මාර්ට්ෆෝන් එකේ platforms ගැන. ඉතින් මේකෙදි අපිට MIUI 12 උඩ රන් වෙන Android 10 OS එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට Qualcomm Snapdragon 732G කියන chipset එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට Adreno 618 කියන GPU එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන්න කැමති මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන memory එක ගැන. ඉතින් මම කලින් කිව්වා වගේම මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට micro SD card slot එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේදී 64GB internal storage එකක් තියෙන 6GB RAM එකක් තියෙන එක version එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට 128GB internal storage එකක් තියෙන 6GB RAM එකක් තියෙන තව version එකක් අපිට මෙන්න මේ POCO X3 කිනි ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් ස්මාර්ට්ෆෝන් එකක් අතරගත්තම වැඩියෙන්ම පාවිච්චි කරන ෆීචර් එකක් ගැන. ඒ තමයි ස්මාර්ට්ෆෝන් එකක තියෙන මේන් කැමරා සෙටප් එක. ඉතින් මම කලින් කිව්වා වගේම අපිට මෙන්න මේ POCO X3 කින් ස්මාර්ට්ෆෝන් එකේදී ක්වඩ් කැමරා සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේදී කැමරා ලෙන්සස් 4ක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේදී යුනික් ඩිසයින් එකකින් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි එහෙනම් දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන එකින් එක කතා කරමු. පළවෙනියටම අපිට 64 මෙගාපික්සල් f1.9 ඇපර්චර් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. දෙවෙනියට අපිට 13 මෙගාපික්සල් f2.2 ඇපර්චර් එකක් තියෙන අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට 2 මෙගාපික්සල් f2.4 ඇපර්චර් එකක් තියෙන මැක්‍රෝ ලෙන්ස් එක වගේම අවසාන වශයෙන් අපිට 2 මෙගාපික්සල් f2.4 ඇපර්චර් එකක් තියෙන ඩෙප්ත් සෙන්සරේ තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ මේන් කැමරේ එකේ ෆීචර්ස් විදියට අපිට LED ෆ්ලෑෂ්, HDR සහ පැනරෝමා පහසුකම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ මේන් කැමරේ එකෙන් වීඩියෝ එකක් කැප්චර් කරද්දී 4K 30fps වගේම 1080p රෙසලූෂන් එකෙන් 30fps සහ 120fps දක්වා හොඳ වීඩියෝ එකක් ඕගලන්ට කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන සෙල්ෆි කැමරේ ගැන. ඉතින් මේකෙදි අපිට 20 මෙගාපික්සල් f2.2 ඇපර්චර් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ සෙල්ෆි කැමරේ එකේ ෆීචර්ස් විදියට HDR සහ පැනරෝමා පහසුකම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ සෙල්ෆි කැමරේ එකෙන් වීඩියෝ එකක් කැප්චර් කරද්දී 1080p රෙසලූෂන් වලින් 30fps දක්වා වීඩියෝ එකක් කැප්චර් කරගැනීමේත් හැකියාව තියෙනවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මෙන්න මේ POCO X3 කින් ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එකේ විස්තර බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මම මේ ස්මාර්ට්ෆෝන් එකෙන් කැප්චර් කරගත්ත ෆොටෝස් කිහිපයක්. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට තමයි ඒ ෆොටෝස් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ POCO X3 කින් ස්මාර්ට්ෆෝන් එකේ තියෙන සෙන්සර්ස් ගැන. ඉතින් මේකෙදි මම කලින් කිව්වා වගේම අපිට සයිඩ් මවුන්ට් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ පවර් බටන් එකේම තමයි ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට ප්‍රොක්සිමිටි එක, ඇක්සලෝමීටර් එක, ගයිරෝ එක සහ කම්පාස් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ සෙන්සර්ස් විදිහට බලා ගන්න පුළුවන්. හරි, ඉතින් ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ POCO X3 කින් ස්මාර්ට්ෆෝන් එකේ තියෙන බැටරිය ගැන. ඉතින් මේකෙදි අපිට මිලියම් හව 5160ක නන් රිමූවබල් බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඕගලන්ට මෙන්න මේ POCO X3 කින් ස්මාර්ට්ෆෝන් එක බ්ලූ සහ ග්‍රේ කියන කලර්ස් දෙකෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ ස්මාර්ට්ෆෝන් එක ශ්‍රී ලංකාව තුල රුපියල් 48000 49900 අතර මුදලකට තමයි ඕගලන්ට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මට මේ ස්මාර්ට්ෆෝන් එක ලබා දුන්නේ මහරගම ස්ටයිල් මොබයිල් ආයතනයෙන්. ඉතින් ඕගලන්ට මේ ස්මාර්ට්ෆෝන් එක ඒගොල්ලන්ගෙනොත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම වැඩිදුර විස්තර පල්ලෙ හැදින කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඕගලන් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙ හැදින රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. ඉතින් අදර මගේ රිවිව් එක ඉවරනවා. Next review එකෙන් ආයිත් හම්බෙමු.